පළවෙනිම කතානායකතුමනි, අර බොරැල්ලේ සිද්ධිය ගැන මං කාටවත් ඇතුළට දාන්න කිව්වෙත් නෑ, එළියට දාන්න කිව්වෙත් නෑ. මට උවමනා නෑ. මම කතා කරලා කියන්නේ ඔබතුමා කිව්ව එකට අපි අහගෙන හිටියන්නේ. ඇත්ත වශයෙන්ම මෙතන පළවෙනි කාර්යක දෙවෙනි කාර්යය කියලා දෙකක් තිබුණේ නැහැ. එකක අපේ ප්‍රදේශයේ යෝජනා කරන නගර සභාව අපේ පක්ෂ මන්ත්‍රීමත් හිටියා. එක වාහනයකින් ඒ පුද්ගලයාව යට කරගෙන ගියා. දවස් කීපයක් රෝහලින්ද මැරුණා. අනික් වාහනෙන් ඒ එතන හිටපු ඒ නිලධාරියා එක දැකලා වාර්තා කරෙත් නැහැ, උදව් කරෙත් නැහැ. දෙකම අපරාධ. අපි එකක්වත් අනුමත කරන්නේ නැහැ. අපේ මේ කියපු මන්ද කියපු පුද්ගලයාත් ඇත්ත වශයෙන්ම පොලිසියෙන් ගෙනල් එකරෑක් මං හිතන්නේ මේ මම දන්න හැටියට එකරෑක් මේ අත්අඩංගු ඉඳලා තමයි පිට වෙන්න තිබුණේ. නගරාධිපතිතුමා නමත් කතා කරලා තියෙනවා ඇත් කැඳවලා එයාට කතා කරන්න ඕන කියලා මේ පිළිබඳ. මොකද මෙතන මේ සිද්ධිය මේ මුළු රටටම කැළලක්. වග කිය යුතු යම්කිසි තත්ත්වයක් තියෙන පුද්ගලයන් කරපු එකක් ගැන කවුරු ඇතුළට දාන්න ඕනේ නැත් නෑ. මේ මැතිතුම මන්ත්‍රීතුමා පොලිසියේ හිටියා පුතා වෙනුවෙන් අපිට ඒක තේරෙනවා. ඒවා මේ දාන්න ඕමනාවුත් නෑ, පිට දාන්න ඕනේ නැත්නම් මේක දිහා බල්ලා නීති අනුව ක්‍රියා කරන්න. කවුරු උසවන ලොකු වුණත් අපි ගින් කිව්වේ නෑ අපේ මේ සභික මැතිතුමාව බේරන්න කියලා. දෙවනුව මේ නීතිපතිතුමා අරලියගහ මන්දිර කැඳවල මම අහන්නේ කාටද නඩු දාන්නේ කාටද නඩු දාන්නේ නැත්තේ කියලා. නීතිපතිතුමා එක්කයි ඕන එකෙක් එයයි අපි ඇවිල්ලාද මේ සැරේ සිවිල් නඩු ගන්න යන්නේ. මෙතන ලොකු ඔළුවේ අමාරුවක් තියෙනවා, මට කරන්න දෙයක් නැහැ. ඒවා තමන් විතරයි දන්නේ, වෙන එකක් නෙමෙයි. අනික මෙතන දැන් අහනවා, මෙතන දැන් ඊයේ කිව්වන්නේ මේ ආණ්ඩුව වටනවා කියලා. වටනවා නැහැ කිව්වන්නේ. ඔය අමාරුවනේ මෙතන තියෙන්නේ, වෙන එකක් නෙමෙයිනේ. වෙන එකයිනේ තියෙන්නේ, මේ වෙන එකක්නේ තියෙන්නේ. අනික 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 අහනවා TN එකේ ඡන්දෙ දුන්නද කියලා. ඉතින් ගිය සැරේ විශ්වාස භංගයටත් පරද්දන්න දුන්නා. මම එකයි අහන්නේ, මං අහන්නේ අපිට විරුද්ධ මේකට විරුද්ධව 77ක් තිබුණා. මේ ජනතා විමුක්ති පෙරමුණේ 6 ඉවත් කරා නම් තමුන්නාන්සලා 71යි. 75ක්වත් නෑ. 75ක්වත් නෑ. තුනෙන් එකක්වත් ගන්න බැරි. තුනෙන් එකක්වත් ගන්න බැරි අය මෙතන ඇවිල්ලා කතා කරන්නේ. තුනෙන් එකක් ගන්න බැරි වුණානේ. දැන් කෑ ගහලා වැඩක් නෑනේ. මේ ඊයේ සංඛ්‍යාවයි මේ ඊයේ හිටියේ මේ මහනුවර ඇස්වීමේ හිටිය භාගයක්. ඔබතුමා ගැන කිව්වේ නෑ. ජනතාව නෑ එච්චරයි. ඉතින් අපි දන්නවනේ කවුද වැඩ කරේ කියලා. අයියෝ අපිට අපි ගමට යනවා. මේ මිනිස්සු හදන් එන්න යන්නේ. කේයෝ මම මෙතෙන්ට ආවේ නෑ මේ ගැන මම කියන්නේ. දැන් ඊළඟට මෙතන කියනවා මේක සියඹලා ආණ්ඩුවක් කියලා. මන් දන්නේ මේක මිරිස් පුඩු ගහන විපක්ෂයක්. අපි අද අහන්නේ මේ රුපියල් 10 අඩු කරන්න අපෙන් නෙමෙයි. මේගොල්ලේ දැන් රුපියල් ලක්ෂ 5ක් 6ක් ඔතන නැති වෙලා තියෙනවා. මොකද්ද මෙතෙන්ට ආවේ? පාර්ලිමේන්තුව නවත්තන්න, පාර්ලිමේන්තුව ගහන්න, අතන ඉඳගෙන කතානායකතුමාට ගහන්න ගියා. ඔය පුටු අරගෙන මෙහාට ගෙනිච්චා. අන්න ඕකයි තියෙන්නේ. ඕක පාර්ලිමේන්තුව නැති කරන්න මේක සාර්ථක වුණා නම් අද පාර්ලිමේන්තුවක් නැහැ මේ ගැන කතා කරන්න. අද කතා කරනවා, අද කතා කරනවා මේ පාර්ලිමේන්තුව ගැන. එදා මොකක්ද උනේ? මේ සියඹලා ආණ්ඩුවක් නෙමෙයි, මිරිස් කුඩු ගහන විපක්ෂයක් මෙතන ඉන්නේ. අන්න ඒක අපි හෙලා දකින්න ඕනේ. අපි දෙර දෙන්න බෑ. මෙහෙමද ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ක්‍රියා කරන්නේ? මේ උත්තරිත සභාව පෙන්නවා ඒක ස්වාධීනයි, ජනතාවේ වර්මාණුව ක්‍රියා කරනවා කියලා. පාර්ලිමේන්තුව තියෙන ජනතාවේ වර්මාණුව ක්‍රියා කරන්න. වර්ම ඔබතුමාගේ කතාවේ පිළිතුරු දෙන්න පුළුවන්. ජනතාවේ වර්මාණුව ක්‍රියා කරන්න. ඔය එක එක අවස්ථාවේදී තිබුණා. අපේ විජේතුංග මෑතුමා ජනාධිපති හිටියදී අන්තිම කාලේ මෙතන වාඩි වෙලා හිටියේ චන්ද්‍රිකා කුමාරතුංග අගමැතිනිය. මේක අලුත් එකක් නෙමෙයි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනාධිපති වුණාම මෙතන මං වාඩි වෙලා හිටියා. විටින් විට පක්ෂ අතර තියෙනවා එක පක්ෂක ජනාධිපති, මෙතන අනිකේ පුළුවන්. ඒ අවස්ථාවවලදී තමයි මේ පාර්ලිමේන්තුව හදලා තියෙන්නේ. ඉතින් මම දන්නේ මේ ක්‍රමවේදය දන්නේ නැතුව කොහොමද කතා කරන්නේ කියලා.